වැලිතිකතුන්නේ සලකුණ සමගින් නමාත්‍ය මහින්ද අමරවීර මහතා යද සම්බන්ධ වන්නේ සලකුණට අපි වීඩියෝ පටයක් නරඹමු. අපි ඉන් අනතුරුව සාකච්ඡාවට එමු. වසර ගණනාවක් පුරා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කළු පැල්ලම් එකතු කරපු මර්වින් සිල්ලා ඉන්නේ ක්‍රිස්නෝනිස්ට පාරදීමෙන් කළු පැල්ලම් එකතු කරපු සජින් වාසි ඉන්නේ ජනාධිපති සිරිසේනලා. වඳුරඹ ජනාධිපති සිරිසේනගේ වේදිකාව ගිනු තැබූ බවට නඩුවක චුදිතෙක් වෙලා ඉන්න නිශාන්ත මුතුෙට්ටිගම ජනපතිගෙන් පත්වීමක් ලැබලාද නියෝජ්‍ය අමාත්‍යවරු. අලුත් පරපුරට පහර දුන්නු කමල් ඉන්දිකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිරියාල සංවිධායක විදියට පත් කළා. මර්වින් සිල්වාගේ වැඩ නිසායි සජින් වාසිගේ වැඩ නිසායි මුතුෙට්ටිගමලා වැඩ නිසායි තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජයට පත් වෙලා සිරිසේන මැතිතුමා ජයග්‍රහණය කළා. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනි, රාජිත සේනාරත්න මැතිතුමා, තුසිත හල්ලුළු මාධ්‍ය වලට කිව්වා මේක ඉතාම රාශිගතව වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ කරගෙන ආපු ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් විදියට ජනාධිපතිවරණ ජයග්‍රහණය ලැබුණේ. එහෙමනම් අද අපට සාධාරණව නිගමනය කරන්න පුළුවන් අද ආණ්ඩුවේ උකුලේ සිටින මර්වින් සිල්වලා, සජින් වාස්ලා ඒ වසර ගණනාව පුරාම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අපකීර්තියට පත් වෙන ආකාරයෙන් කටයුතු කරේ චන්ද්‍රිකා රාජිත සැලැස්මේ කොටසක් විදියටයි. ඔබ ඇතුළු කණ්ඩායම හිටපු ආණ්ඩුව පෙරදුණු පිරිස්, පරාද කරපු පිරිස් දැන් මේ ආණ්ඩුවෙත් ළඟම ඉන්න කට්ටිය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ළඟටම ඇවිල්ලා ඉන්න කට්ටිය කියලා එතුමා චෝදනා කරා. ඒ කතා කර කට්ටිය තමයි ඊට වැඩිය අපිව පෙරද්දුවේ. ඔය කතා කරපු කට්ටිය ඔබට මතක ඇති, මේගොල්ල තමයි අපේ ආණ්ඩුවේ ඒකාධිපති හොරුයි කියලා කට්ටිය මෙහාට ගෙනිච්චේ. රාජපක්ෂවරු රට කනවා කියලා කිව්වේ එතුමා තමයි. ගිහිල්ලා අපේ පැත්තට ඉඳපු කට්ටිය අනිත් පැත්තට දීලා ආයෙ නැවත හැරිලා අපේ පැත්තට ආවා. අර ලෙන්දොර ඇරිලා කියලා ගියා කියලා යන්න කියලා කිව්වා. ඒ වගේම අනිත් පැත්තට තව එක්කෙනෙක් කිව්වෙන්නේ එක ඉස්සර උපවාස කරලා කැමිලි පවාගෙන එයා තමයි කිව්වා ආර්ථික ඝාතකයෝ ඉන්නවා මේ රටේ. පවුලේ 3 දෙනෙක් රට පාලනය කරනවා, මහා පරිමාණ ජාවාරම් වලින් කොමිස් ගහනවා, ගමට ඕන පොඩි වැඩ කියලා මේ රටේ රාජපක්ෂවරු හොරුයි කියලා කියන්න පටන් ගත්ත එදා ඉඳලා මාධ්‍යයක අතර ගත්තා. ඒක විරුද්ධ පක්ෂ අතර ගත්තා, UNP එක JVP එක අතර ගත්තා. ඊට පස්සේ එතන ආණ්ඩු කැඩුවේ මේගොල්ල ඒකට දායකුනේ නැද්ද? එතකොට ඔය ඒගොල්ල කොහෙද ඉන්නේ? ඔය මෙතුමන්ලා කියපු පිරිස සම්බන්ධ වුණේ නැහැ. ඒගොල්ලත් යම් යම් ආකාරයක දායක වෙන්නේ නැති. මම කියන්නේ නැහැ, මම මේ ඔය දැන් මන් දන්න විදිහට මම සිල්ලා මෙතුමා මේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ ළඟ නැහැ. හැබැයි සජින් මාස් මහතා ආණ්ඩුව පත් වෙච්ච විගසම අතරංගුට පත් වුණා. ඊට පස්සේ ඔහු රජයේ සාක්ෂිකාරියෙක් බවට පත් වුණා. දැන් ඔහු නැහැ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටියා. එච්චරයි. ඊතහා ගිහිල්ලා මේ ජනාධිපතිතුමත් එක්ක ළඟ සම්බන්ධතාවය එහෙම මොකුත් නැහැ. ඊයේ මැරැලිවත් හිටියේ නැහැ නේද? ඊයේ මැරැලිටවත් ආවේ නැහැ. එහෙම බත් මෙහෙමයි දැන් මෛත්‍රීපාල ඔහුගේ සංවිධාන ශක්තිය තර කරමින් ඔහුගේ කණ්ඩායමක් පැමිණෙන ආකාරය පැහැදිලි වෙන දක්වලා අරගෙන ඉන්න පුළුවන්. නමුත් වැදගත් වෙන්නේ ගාලේ තිබුණු රැස්වීම වේදිකාවට ආවේ නැහැ. ඔබතුමාලා කිව්වද එන්න එපා. ඒ කියන්නේ අම්බලංගොඩ රැස්වීමට ආවට පස්සේ එතනින් ආපු විරෝධය නිසා එන්න එපා කිව්වා. හරි, එහෙම හරි කියලා නැවැත්තුණා නම් ඒකත් කොච්චර හොඳ දෙයක්. ඒක හැබෑ නැවැත්වීමක් නෙමෙයි නේද ඔබතුමනි. මොකද නැවැත්වීම කියන්නේ? නෑ ඔබතුමනි, අපි පොඩ්ඩක් ඔබතුමා ඍජුව කෙලින්ම හෘද සාක්ෂිකරණව කතා කරන්න කැමතිනි. සජින් වාස්ත දැන් තියෙන තැන ඔබතුමාට මෙහෙම ඊ ආවේ නැහැ කියලා යටපත් කරන්න පුළුවන්කමක් තියෙනවා. නෑ, මම කියන්නේ සජින් වාස් ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක් නම් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් නම් එයාට එන්නත් අයිතියකුත් තියෙනයි රැස්වීමට. කොයි තරම් චෝදනා එල්ල කරාද? ඒක චෝදනා එල්ල කර කොහෙද? චෝදනා එල්ල කර කී දෙනෙක් තව ඔය ඉන්නවද හැමදැනම? ඉතින් හැම කියලා කොම ඔක්කොම එලවලා කොහෙද අපි මේ අයව නවත්තන්නේ? හැබැයි ඒ අය වද නැහනේ. මෛත්‍රීපාල ජනාධිපතිතුමා ලං කරගෙන නැහැ. අද උපදේශකයෝ නෙමෙයි. අද ඒ අයගෙන් උපදෙස් ගන්නෙ නැහැ. ඔය කට්ටියෙන් ඔය කියන හැබැයි මේ මේ මෛරලිය සංවිධානය කරන්න වියහියදම් ගන්නවා. නෑ වියහියදම් ගත්තේ නැහැ. මම දන්නවා. මම දන්න වියහියදම් කරේ කොහොමද කියන එක පිළිබඳව. මොකද මම මේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා විදියට දන්න මෛත්‍රීපාල ජනාධිපතිතුමාට මේ රැලියට වියදම් කරන්න සල්ලි තිබුණේ නැහැ. ස්ටේජ් ගහන්න ඕන, ඒ වගේම මයික් දාන්න ඕන, ගොඩාක් සැලකිලිත වියදමක් තියෙනවා. මම දන්නවා එක එක කට්ටිය ඇවිල්ලා එතුමාට මිලියන් ගණන් දෙන්න හැදුවා. එදුව ඒවා ගත්තේ නැහැ. බොහොම අමාරුවේ පක්ෂයට උදව් කරන කීප දෙනෙක් ඇවිල්ලා සුළුෙන් දීපු උදව් වලින් තමයි අපි මෛරලිය පැවැත්වීම මහා විශාල වියදමක් කරේ නැහැ. මම මෛත්‍රීපාල ජනාධිපතිතුමාට තිබුණු කැමැත්ත වැඩි වෙන්න එක හේතුවක් තමයි එතුමා මේ සල්ලිකාරයෝන්ගේ සල්ලි වලට යට නොවිච්ච දේශපාලඥයෙක්. ඒ වගේම වැරදි වැඩ කළා, සල්ලි හොයාගත්තු අයගේ සල්ලි ගන්න
තරංගේ තුමා පහත් මට්ටමකට වැටි. ඔබ කියනවා ලං කරගත්තේ නැහැ උපදේශකයන් දුන්නේ නැහැ කියලා. පහුගිය දවස්වල දීපු සංවිධායකම් අතරදී එක සංවිධායක ධූරයක් ලබා දෙනකොට ගැටලුකාරී තත්ත්වයක් මතුවේ. කවුද කියන්නකෝ සංවිධායකයෝ? ඔව් තත්පර. කවුද පොඩ්ඩක් කියන්න මේකට උත්තර කවුද? කුමුක් ගැටේදී කලාකරුවන්ට පහර දුන්නු කණ්ඩායමකට ඒ මෛත්‍රීපාල සිරිසේන සාධකයේ ජනාධිපති කරන්න ඉස්සරහට ආපු කණ්ඩායමට පහර දුන්නු සාධකය අද සංවිධායකයා. එහෙනම් ඉතින් මටත් දීපු එක වැරදීනේ. ඔබ පහර දුන්නේ නැහැ. පහර දුන්නේ නැතුණාට මම අත්තුමට විරුද්ධ වෙලා ඒ වගේ කට්ටිය. ඒ ඒ ඒ පොඩක් කියන මම පටලවා ගන්න. මම පටලවා ගන්න. ඔබ පටලවා ගන්න. ඔබ පහරකට වැටෙන්න එපා. ඔබ පහර දුන්නේ නැහැ. මම කියන්නේ ඒක නෙමෙයි. ගැටේ විරුද්ධ වැඩ කරා කියන එක. ඔබ වැටෙන්න එපා. පොඩක් කියන විරුද්ධ වැඩ කරා කියන එක බැලුවොතින් ඔය ඔක්කොම විවිධ පහර දීම් වලට පොලිස් පොත්වල මගේ නම් නම් ලියවිලා නැහැ. මං චරිත ඝාතනය කරේ. ආ මේක තමයි මේ ප්‍රශ්නේ. නෑ ඒ මං කියන එක අහන්න රංගන. එහෙම කරපු ගොඩාක් දෙනෙක් ගන්න වෙනවා. එහෙම නැත්නම් ඉතින් අපේ කවුරුත් නැතුව තමයි එතුමට යන්නේ මේ. එතම ඒ ඔක්කොම සුද්ධ කරලා පවිත්‍ර කරලා ගන්න කියන කී දෙනින්ද අපිට ගන්න දෙන්නේ හිරියා පවිත්‍ර මම ක්‍රියාශාසනේ කමලින්දි කරු වෙන කවුරුත් නැහැ මට ඉන්න කියන්න අපතේ සුද්ධ පවිත්‍ර මේක ජනාධිපතිතුමා නෙමෙයි තීන්දු කරේ පැහැදිලි මම එකක් කියන්න කමලින්දිය ගන්න තීන්දුව ගත්තේ අපේ පක්ෂයේ ජේෂ්ඨයන් ඉන්නවා සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ඒ ජේෂ්ඨයන් තමයි සම්මුඛ පරීක්ෂණයට භාජනය කරේ ඒකෙදි හොයල බැලුවේ එයා හිරියාල ආසනේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාට ඕන හැටියට සංවිධායකවරු පත් කරන්නේ මේක පත් කරන්න කමිටුවක් තීන්දු කරා කමිටුව මම හිටියෙත් නැහැ දුමින්ද දිසානායක මැතිතුමා හිටියෙත් නැහැ අපි හිටියේ මේ කමිටුව පිළිබඳව පොඩි අපි වෙන මේ මැයිදින කටයුතු වලට හිටියා හවුදේ කමිටුවේ මෙතන හිටියා සරත් තමුණුගම් මැතිතුමා හිටියා ජගත් පුෂ්පකුමාර හිටියා ජෝන් සෙනවිරත්න බලනකොට ආසනේ සංවිධායකවරයා ඉදිරිපත් කරපු අපේක්ෂකයා ඒ කියන්නේ අපේ සාලින් දිසානායක මැතිතුමාගේ මැතිනිය මේ වෙලාවේ පළාත් සභාවට ඉදිරිපත් කරේ ඒ වෙලාවේ එතුමත් එක්ක හැප්පිල්ලට වගේ හිටිනා තමයි කමල්ලින්දි කියන්නේ එතුමාගේ ඉන්නපු ගෝලේ හැබැයි එයා ඡන්ද ගන්නවා අර ප්‍රමාණයට වැඩි ආසනේ ඡන්ද වැඩිම ගත්තු මන්ත්‍රීවරයා වෙන්නේ කමල්ලින්දික. හරිද? මම කියන එක. ඊළඟට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට බලනවා. ඒක ඡන්දයක් අරගෙන දිනන්න පුළුවන් කෙනෙක් දාන්න ඕන. ඕඩ වෙලාවකට බලම. ඕඩ වෙලාවකට ගහන්නත් පුළුවන්. පොඩක් ඉන්න පොඩක් ඉන්න කියන්න පොඩක් ඉන්න. ඒකත් බලන්න. පොඩක් ඉන්න. අනිත් එක මේ පුද්ගලයාට කලාකරුවන්ට පහර දුන්නා කියන චෝදනාවක් විතරක් තියෙනවා. ආයෙත් ගහන්නත් පුළුවන් ඕන. නෑ ඉතින් පහර දුන්නා කියලා චෝදනාවක් මාධ්‍ය රූපරාම පොඩක් නෑ. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය මේ රූපරාම බල සම්මුඛ පරීක්ෂණයට භාජනය කරන්නේ නෑනේ. එහෙම බැලුවොත් එහෙම අපේ කාටද දෙන්න පුළුවන්? හොඳයි. එහෙනම් කාටද චෝදනාවක් නැත්තේ මට? දැන් ඔය එහා පැත්තේ ඉන්න ඔය දැන් එහා පැත්තේ ඉන්න කණ්ඩායම එහෙනම් බලන්න මොන තරම් චෝදනාවක්ද? මම මේ මහජන සභාව විග්‍රහය සමාවෙන්න පොඩ්ඩක් මොහොතක් දෙන්න. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් වුණාට පස්සේ මහලේකම් කම එළියට ආවම මහින්ද අමරවීර යට ගියා නේද එකපාරටම? නෑ මහින්ද අමරවීරම තමයි මහලේකම්වරයා විදියට ඉන්නේ. මම ඔබට නැවතත් කියන්නේ මේ පහර දීමකට සම්බන්ධ වුණා කියන එක සමහරලාට මේ කමිටුවට ඒක අදාළ වෙන්නේ නෑ. එමෙතෝ මම හිටියේ නෑ. නමුත් මම මේකෙන් කියන්න යන්නේ ඉතින් පක්ෂයේ කමිටුවක් තීන්දුව කරාම මේ පුද්ගලයාට අපිකෙම හරි මෙතන මිනිමරුමක් වෙලා තියෙනවා. මෙතන දැන් කලාකරුවන්ට කියන එක විශේෂත්වයක් වෙන්න පුළුවන්. මම කියන්නේ කලාකරුවන්ට නෙමෙයි මේ හැම කෙනෙක්ගෙම වගේ බලන්න අතීතය අරගෙන බලන්න පොලිස් පොතේ නම ලියවිච්ච කලාකරුවන් මට මොකද දෙන්නේ මල අපි මේ කලාකරුවන් මොකද්ද කියන්නේ කියලා කාරණේ බලමු. ඒ කලාකරුවන් මැතිවරණ රැළියේදී නැත්නම් මැතිවරණ වේදිකාවේදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙනුවෙන් කටයුතු කරේ ඔවුන් කියන්නේ මොකද්ද කියලා බලමු අපි. කුඹුගැටේ කියන ප්‍රදේශයේදී තමයි අපිට මේ සිද්ධිය සිද්ධ වුණේ. පළාත් සභා නියෝජිතයෙක් ඇවිල්ලා අපිට ගහලා වැර ප්‍රහාර එල්ල කරපු කෙනා යහපාලනය තුළම නැවත ස්ථාපිත කිරීම මට නම් කියන්න තියෙන්නේ බොහොම ලැජ්ජාවට කාරණයක්. ඒ කියන්නේ මම ලැජ්ජ වෙනවා දැන් ඇයි අපි මෙහෙම දේවල් වලට සම්බන්ධ වුණේ කියලා. ඔවුන්ව බලයට පත් කරන්න ඒ තිබුණු දූෂිත පාලනය පරාජය කරන්න ඉදිරියට ආපු පිටිසට පහර දුන්න අය ඔවුන් සමග එකට වාඩි වෙද්දී යම් පිළිකුලක් දැනෙන්නේ නැද්ද? අඩුම ගානේ ජුගුප්සාවක් දැනෙන්නේ නැද්ද? ඒ වගේ දේවල් වලදී අපට ඒක දකිද්දි දැනෙන මේ පිළිකුල ඔවුන්ට දැනෙන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නේ තමයි මට තියෙන්නේ. රට ඉදිරියේ සමාව ගත යුතුයි කියන එකයි ඉල්ලන්නේ. ඒසේ සමාව ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සිටියදීම එවැනි පුද්ගලයන්ව යහපාලන ආණ්ඩුවේ ආසන සංවිධායක වරුන් වශයෙන් පත් කිරීම අපේ ඉතාමත්ම තරයේ හෙලා දකිනවා මේ අවස්ථාවේ.
අපි මේ අමාරුවෙන් දිනාගත්ත අවකාශය මේ තරම් ඉක්මනට පාවා දීමකට ලක් වෙච්ච එක ගැන ඇත්තටම කනගාටුවක් තියෙනවා. එහෙම වෙයි කියලා හිතුවේ නැහැ මෙච්චර ඉක්මනට. ඔහුට තෝරා ගැනීමක් කරන්න වෙලා තිබෙනවා. ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා බලයට පත් කරපු ව්‍යාපාරයේ හිටපු පිරිස්වල අභිලාෂ නියෝජනය කරනවාද? එහෙම නැත්නම් අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ස්ථාපිත කර ගැනීමේ අවශ්‍යතාව වෙනුවෙන් පිනිහිනවද කියන එක. ඔහු මං හිතන්නේ ඉතා පැහැදිලිව තෝරාගෙන තිබෙනවා දෙවනුව කී සාධකයේ. අංගබුදුමාදේම කරන්නේ අවසාන කොටස පක්ෂයේ බලය රැකගන්න තමන්ට බලයට පත්වන්න උදව් කරපුවයි අමතක කිරීම උමතු කරන චෝදනාව. ඔය කියන සාධකේ ඔබලාට වැදගත් වෙන්න පුළුවන්. ඉතින් මේ කලාකරුව මගේ පැත්තෙන් බැලුවම ඉතින් මේ අපි වැඩ කර මහින්ද රාජපක්ෂ මැතිතුමාට විරුද්ධව තමයි ඒගොල්ල වැඩ කරේ. එතුමල්ලට ප්‍රශ්නයක් ඇති. එතුමට ප්‍රශ්නයක් ඇති මොකද එතුමල්ලා වැඩ කරේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජයග්‍රහණය කරනවා. ඔබේ පැත්තෙන් බැලුවහම මේක ඇත්තට සංවේදී නෑ කියලා දුක. නෑ මම කියන්නේ මෙහෙමයි. මම කියන්නේ කාට ගැහුව. හැබැයි ඇයි කලාකරුවන්ට විතරක් ගහන්නේ කියලා. නෑ නෑ අමතුමනි මෙතන මේ රටේ අහිංසක මිනිහෙකුට ගැහුවත් වැරදි. ඔව්. එහෙම බැලුවොත් සුදේව. මං අවංකව කියන්නේ ඒක තමයි අපේ දේශපාලනේ ගිහිපු තැන. අද එහෙම බැලුවොත් කිසිම දවසක මේ වගේ සිද්ධියකට සම්බන්ධ නොවිච්ච පහර දීමකට හෝ වෙනම් අපරාධයකට හෝ සම්බන්ධ නොවිච්ච කෙනෙක් අද හොයා ගන්නවා කියන එක ලේසි නෑ දේශපාලනේ. එහෙම කට්ටියක් දාන්න පුළුවන්. හැබැයි දිනනවා තියා හිතා ගන්නවත් බෑ. දැන් බලන්න මේ පුද්ගලයා ඉතින් ඔය සේරම් මැද්දෙත් දිනලානේ තියෙන්නේ. ඒ කියන්නේ වැඩිම ඡන්දය කියන්නේ මොන් කියන කාරණේ හරි පක්ෂයේ බලය රැකගන්න. එතමයි දෙක. පක්ෂයේ බලය රැකගන්නනේ මොකද පක්ෂයේ තීන්දුව ගන්නයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට තනියෙන් බෑ. පක්ෂයේ තීන්දුවක් අරගෙන දිනනවා මේ කමිටුවක් පත් කරා. ඒ කමිටුව පත් කරේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා නෙමෙයි. මම පුංචි ප්‍රශ්නයක් අහනවා. ඒක පත් කරන්නේ මධ්‍යම කාර්ය සභාව. ඉතින් පක්ෂයේ කමිටුව තීන්දුවක් දුන්නම මේ පුද්ගලයා හොඳයි. මොකද අපිට ආසනයක් අතාරින්න බෑනේ. දැන් ඒ ආසනේ ඉඳපු මන්ත්‍රීවරයා කියනවා මට මේ දිනේ කරන්නත් බෑ. මට සම්බන්ධ වෙන්නත් බෑ. මට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනයට එන්නත් බෑ කියලා. ඊළඟට අපි බලන්නේ ආසනේ ඉන්න ජනප්‍රියම කෙනා. අපිට නිකන් ගමේ ඉන්න මිනිස්සෙක් ගෙනල්ලා මේකලා දාන්න පුළුවන්. ඒ කියන්නේ ඔබේ හිටපු සගයාගේ දේශපාලනය අවසන් කරන්නත් පුළුවන් පුද්ගලයෙක් ගේන්න ඕනේ. එහෙනම් අපි ජනප්‍රිය කෙනෙක් ගේන්න එපායි. ඡන්දෙ දිනන්න පුළුවන් කෙනෙක්. මම පුංචි ප්‍රශ්නයක් අහන්න දැන් ජනවාරි 8 යහපාලනය ගැන ඔබ කියනවා ඔබ හිටියේ පැත්තේ නෙමෙයි කියලා. හැබැයි ජනවාරියට යහපාලනය ගැන බලාපොරොත්තු තිබ්බ මෙරට ජනතාව ඉස්සරහා. මේ ජයග්‍රහණය කර බලවේග. ශිෂ්ට සම්පන්න දේශපාලනයක් ගැන කතා කළා. මේ සියල්ල මැද දැන් ඒ සටන් පාට වලට තුඩුදුන් පුද්ගලයන් සටන් පාට නිර්මාණය තුඩුදුන් පුද්ගලයන් දැන් මේ විදිහට තනතුරු වලට එනකොට යහපාලනයේ ප්‍රශ්න වෙන්නේ නැද්ද? එතකොට ඔය මැතිවරණ කමිටු, පක්ෂ කමිටු, ආසන සංවිධායක දුර දෙනකොට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශිෂ්ටත්වය ඒවා ගණන් හදන්නේ නැද්ද? නෑ මං නිකම් බලය විමල් මං කිව්වා ඔය කතාව හරි. අපිට හොම සංවිධායකවරු ටිකක් ඔබ කියන මට්ටමේ හොඳ ටිකක් හොයාගන්න පුළුවන්. හැබැයි ජීවිතේට අපිට දිනවන්න බෑ. මම මේක වගකීමෙන් කියනවා. මමත් කැමති නෑ. මං ඔබලා කියන මතයට මම කැමති. මේ කිසිම පහර දීමකට සම්බන්ධ වෙච්ච නැති, කවදාවත් පොලිසියකට ගිහිපු නැති, අධිකරණයේ නඩුවක් නැති, කිසිම චෝදනාවක් නැති හොඳ පිරිසක් දාගන්න පුළුවන් නම් හොඳයි. එහෙනම් පක්ෂ ගොඩනගන්නත් පුළුවන් නම් හොඳයි. හැබැයි ඉතින් ජනපදනමකුත් තියෙන්න ඕන, දිනන්න හැකියාවකුත් තියෙන්න ඕන. ඒක නැතුව මේව කරන්න බැහැ. රජාතේ ආදෙන්ට තමයි ජනපදනම තියෙන්නේ. නෑ නෑ ඕගොල්ලෝ දැන් දකින්නේ බලන්න මම හරි කනගාටු වෙනවා ඔබගේ කතාව පිළිබඳව. මම හරිම කනගාටු වෙනවා මේ ඔබතුමන්ලායි කතාව පිළිබඳව. දැන් මේ කතා කරේ පහර දුන්නුකත්. මේවා ඉන්න මේමයි මීට වඩා බරපතල චෝදනා තියෙන මේ හැම පක්ෂෙම මොනතරම් පිරිසක් ඉන්නවද? දැන් මේ පහර දීමක් සම්බන්ධ චෝදනාවක්. හොඳයි ඔබතුමන් නැහැ. මේකෙන් වැරදිකාරය වෙලත් නැහැ. වැරදිකාරය වෙලත් නැහැ. එහෙම නැති අපිට මේ කවුරුවත් මම හොයා ගන්න බැරි වෙනවා. ආසනේ ඉන්න ජනප්‍රියම පුද්ගලයා නා. ඡන්ද වැඩිම ප්‍රමාණයක් ගත්තු කෙනා නා. පහර දීමකට නම් වෙලා තිබීම නිසාම ඔහු අපි පැත්තකට දාලා ගමේ ඉන්න නිකන් තරුණෙක් කරගෙන අපිට බලතු නේ නේ මම නේ මම එලින්ද නේ කමල් ඉන්දික සම්බන්ධ නේ මම කියන්නේ අපේ රටේ දේශපාලන ඔබතුමා කියන විදිහට විමල් අපිට අපි විරාමයකට ආයුතුව තියෙනවා අපි විරාමයකට ගිහිලා සාකච්ඡා කරමු අපිට කාලේ